අපි ධනාත්මකව හිතුවට පස්සේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමත් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපකාරයත් අපිට ලැබිලා ආර්ථිකයේ යම් තාක් දුරකට ස්ථායි මට්ටමකට ආවට පස්සේ අපිට සිද්ධ වෙන්නට පුළුවන් යලිත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ගිහිල්ලා අපේ ස්වෛරී බැඳුම් කර හරහා ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නට පුළුවන්. ආචාර්යතුමනි, එවැනි අවස්ථාවක අපිට යලිත් මේ මැදි ආදායම් ලබන වර්ගීකරණ මට්ටමට ළඟා වීම පහසු වෙයිද? අපිම මේ විදිහට ඉල්ලීම් කරගෙන මේක පහත දාගත්තට පස්සේ පහසුවෙන් යලිත් ඒ වර්ගීකරණය උසස් කරගන්න පුළුවන්ද? ඔව්, මම හිතන්නේ නෑ. දැන් ලෝක බැංකුවේ සම්මත වර්ගීකරණය ගත්තොත් ඒක මූලික වශයෙන්ම පදනම් වන්නේ ඒක පුද්ගල ආදායම මත. ඒකේ තියෙන යම් කාණ්ඩ විදිහට ඒ ආදායම් මට්ටමට ලංකාවේ ආදායම් පැමුණොත් ඒ අනුව අපි ස්වයංක්‍රීයවම අනිවාර්යයෙන්ම ඒ අදාළ ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයට ඇතුල් වෙනවා. මම හිතන්නේ ඒ තුල අර්බුදයක් ඇතිවේවි කියලා. හැබැයි අපි ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ණය ලබා ගැනීමට සුදුසුකම් තිබුණත්, දැන් උදාහරණයක් විදිහට පහළ මැදි ආදායම් ලබන රටක් විදිහට සුදුසුකම් තිබුණත් ණය කවුද ණය දෙන්නේ ඉන්නේ? අපි ඒ අපි ණය පැහැර හැරීම කියන කාණ්ඩයට ඇතුල් වීම නිසා මම හිතන්නේ ණය වර්ගීකරණය තියන්නේ පල්ලෙහා. ණය වර්ගීකරණය පැහැදිලිවම පල්ලෙහා තියන්නේ. හරි, අපි සුදුසුයි. හැබැයි අපි අපේ මූලික වශයෙන්ම මේ ණය වර්ගීකරණය හා ණය පැහැර හැරීම කියන කොන්දේසුඩ මම හිතන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අර මූල්‍ය වෙළඳපොළෙන් ලංකාවට ණයක් ලබා ගත හැකි කියලා 2030 විතර ආසන්න වෙන කාලයක් දක්වා වූ කාලයකදී මම හිතන්නේ නැහැ. විශේෂයෙන්ම එවැනි රටවල් වලට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළින් ණය ලබා ගැනීම පහසු වෙන්නේ නැහැ. නමුත් ඇතැම් විට ජමයිකා වගේ රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් සහයත් එක්ක අවුරුද්දක පමණ කාලෙකින් පසු නැවතත් මේ වෙළඳපොළට අවතීර්ණ වෙන්න අවස්ථාව ලබා ගත්තා කියලා අපි කියවලා තියෙනවා. ඔව්, සමහර රටවල් වලට එවැනි ආකාරයේ සුවිශේෂී තත්ත්වයන් පවතින්න පුළුවන්. ඒක තමයි ණය ප්‍රමාණය කොමක්ද කියන එක හා ඊට පසුව ආර්ථිකය තුළ විශේෂයෙන් මත් කරගත්ත සාර්ථක ප්‍රතිඵල මත. හැබැයි ඒ තුලින් මම හිතන්නේ නෑ අපිට අත්‍යවශ්‍යයෙන්ම යම් ආකාරයක සහනදායී සිතිවිල්ලක් ඇති කරගන්න පුළුවන් ඒ කියලා ඉතා කෙටි කාල සීමාවක් තුළදී ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ණය ලබා ගන්න. අපිට පේනවා විශේෂයෙන්ම දැනටමත් ලංකාවට අදාළව ජාත්‍යන්තරික මට්ටමේ තියෙන අපකීර්තිමත් තත්ත්වය එක පැත්තකින් මානව හිමිකම් වලට අදාළව, අනිත් පැත්තෙන් ආර්ථිකයේ බංකොලොත් කිරීමට අදාළව හා ආර්ථික කළමනාකරණය, දූෂණය, වංචාව විවිධ ශේත්‍ර ගණනාවක පවතිනවා. ඉතින් මේ ආර්ථිකය ස්ථායීතාවයක් ඇති කරගන්න, ඒ ස්ථායීතාව ඇති වෙනවාය කියන පදනම මූලික වශයෙන්ම සැපේනවා නම් එවැනි අවස්ථාවකදී හැකියාව ලැබෙයි. නමුත් අද තියෙන අපි ආර්ථික දේශපාලන හා අනිකුත් තත්ත්වයන් පිළිබඳ විමසීමේදී අපිට පේන්න තියෙන්නේ මේ ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය කරෙන් උරෙන් උර ගැටෙමින් ඉදිරියට වර්ධනය වෙන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා යලිත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට අවතීර්ණ වීම ළඟපාතකදී වෙන්නේ නැහැ කියලා තමයි අපි කියන්නේ. මම හිතන්නේ නැහැ ළඟපාතක ඇති වෙයි කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.